වර්ෂ 1815 මාර්තු මාස දෙවෙනිදා උඩරට රදලියන් ස්වකමැතෙන් මෙරට අවසන් දේශීය පාලකයා වූ ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමන්ව බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන්ට පාවා දෙන්නට කටයුතු කළා. එවකට මෙරට මුහුදුබඩ ප්‍රදේශ පාලනය කරමින් වුන් ඉංග්‍රීසීන් ඒ අනුව සමස්ත රට ග්‍රහණයට ගනිමින් මෙරට පැවති දේශීය පාලන තන්ත්‍රය දියාරුකොට අපට නුහුරු අධිරාජ්‍යවාදී පාලන තන්ත්‍රයක් ස්ථාපනය කරන්නට වුණා. එහෙත් මෙරට බ්‍රිතාන්‍යයන්ට පවරා දීමෙන් තෙවසරක් ගතවද්දී ජාතික නිදහසේ අගය පළමුව දැනුනේද උඩරැටියන්ටමය. 1818 දී වෙල්ලසී කැරැල්ලත් 1848 දී පුරණප්පුගේ බ්‍රිතාන්‍ය විරෝධී කැරැල්ලක් ඇතුළු අසංවිධිත පෙළකැසීම් රැසක් අධිරාජ්‍යයට එරෙහිව ක්‍රියාත්මක වීමේ අවසන් ප්‍රතිඵලය වූයේ නිදහස වෙනුවෙන් සිහින දුටු මෙරට අහිංසක වැසියන් දහස් සංඛ්‍යාවක් මේ මහපොළොව මත අවසන් හුස්ම හෙලීමයි. නිදහසක විසුමක විසල් බලාපොරොත්තු මෙරට ජන සමාජය තුළ ක්‍රමයෙන් දලුලා වැඩි එහි කුඩ ප්‍රාප්තියට පැමිණෙද්දී ශ්‍රී ලංකා දේශයට නිදහසක් අවැසි බව එවකට ඉංග්‍රීසි උගත් ජනනායකයන් වූ ඊඩබ්ලිව් පෙරේරා අරුණාචලම් රාමනාදන් වැනි වියතුන් බ්‍රිතාන්‍ය රජයට නිරතුරුව දන්වා සිටින්නට වුණා. නිදහස පිළිබඳ මතවාද පුවත්පත් පිටුවලින් සමාජගතවද්දී නිදහසේ ගමනට විවිධ සංවිධානද එක් වුණා. සූරියමල් ව්‍යාපාරය වැනි සංවිධාන නිදහස් ගමන ශක්තිමත් කරද්දී අනගාරික ධර්මපාල වැනි ස්වදේශීය බොදු නායකයන් මෙරට ප්‍රජාව තුළ නිදහස් මතවාද වපුරන්නට මුල් තැනගත්තා. ඩී සේනානායක වැනි දේශපාලන නායකයන් නිදහසට දේශපාලනික මන් තනන පසුබිමක යාපනයේ හා මඩකලපුවේ දමිළ තරුණයින් පවා අධිරාජ්‍ය විරෝධී සටන් මගට පිවිසෙන්නට වුණා. අසල්වැසි භාරත දේශය නිදහස් සටන ජය ගැනීමත් සමග නිදහසක හැඟීම මෙරට ප්‍රජාව තුළ රැව් පිළිරැව් දෙන පසුබිමක වර්ෂ 1947 දී ශ්‍රී ලංකාවට සෝල්බෙරි ප්‍රතිසංස්කරණ හඳුන්වා දෙන්නට ඉංග්‍රීසි පාලන තන්ත්‍රය කටයුතු කළා. ඒ අනුව 1948 වසර උදාවන්නේ අධිරාජ්‍යවාදී යදමින් බැඳුණු ලක්මාතාවට නිදහස ගැන ඉඟි ලබා දෙමින් එහි උත්කෘෂ්ට අවස්ථාව වර්ෂ 1948 පෙබරවාරි මාස 4 වෙනිදා ලක් ඉතිහාසයට නිදහස ලැබ දෙමින් කුළු ගැන්වුණා. එසේ අදින් 76 වසරකට පෙර අර්ථ ගැන්වූ ඒ නිදහස තුළින් එකමුතුකම පදනම කරගත් රාජ්‍යයක් බිහි කරන්නට සමත් වුණා. දේශපාලනයේ විවිධ තල ස්පර්ශ කරමින් මෙරට පාලකයන් රට පාලනය කරද්දී 80 දශකයේ මුල් භාගයේදී රට තුල පුපුරා ගිය ජාතිවාදී ත්‍රස්තවාදී බෝම්බය නිසා පුරා දශක 3ක් මෙරට වැසියනට සැබෑ නිදහස අහිමි කරන්නට වුණා. සැබෑ නිදහසක බලාපොරොත්තු දල්වමින් එදා මාවිල්ලාරු මුදාගත් ලක්විරුවන් 2009 වසරේදී නන්දි කනාල් කලපුවේ සිට නොනෙවතුණු රණශූර මෙහෙයුම හමාර කරද්දී ශ්‍රී ලාංකිකයින් දිනු නිදහසක වඩාත් සුව පහසුව හුස්ම ගත්තා. කෙසේ වෙතත් මුළුමහත් ලොවම භීතියෙන් වෙලාගත් කොවිඩ් ව්‍යසනයට මුහුණ දුන් ලක්මාතාව ඉන් අනතුරුව මෑත ඉතිහාසයේ මුහුණ දුන් බරපතලම දේශපාලනික සහ ආර්ථික අභියෝගයන්ට මුහුණ දුන්නා. කෙසේ වෙතත් අභියෝග රැසක් මැද යළි රට නිවැරදි දිශානතියකට යොමු වෙමින් තිබෙන පසුබිමකයි හදමු අලුත් රටක් යන තේමාවෙන් අද 76 වෙනි නිදහස සැමරෙන්නේ. ප්‍රෞඩ ජාතියක් ලෙස ශ්‍රී ලාංකේය ජනතාව ඉතා ආසන්න දිනයක ලොව හමුවේ අභිමානයෙන් පෙනී සිටිනු දැකීම 2,20,00,000කට අධික වූ සමස්ත ශ්‍රී ලාංකිකයින්ගේ එකම පැතුමයි.